අයිබුවන් මම ජෝතිර්වේදී ක්‍රේකි ග්‍රෑන් මාස්ර් විශ්ව ශක්ති ප්‍රතිකාර රපදේශක සායිනික මෝහනවේදීගේයු සරච්චන්ක. මමට කතා කරන්න යන්න විශේෂයෙන්ම දෙදහස් විසිතනේ අවුරුද්දේ මුල් මාසේ සිදුවන සෙනසුරු මාරුවෙන් පස්සේ අපේ රටේ සිදුවන දේවල් පිළිබඳව. දැම් මේ සෙනසුරු ගහයා කුම්බ රාසියට ප්‍රවිශ්ත වෙනවා මේ ජරවාරි මාසය. මැදහරයේ දෙ දහත එෙනකොට. සෙනසුරු කුම් රාසිට ප්‍රවිශ් වෙනවා. මේ සෙනසුරුගේ කුම් රාසිය කියන්නේ මූලත්‍රික ඕන රාසිය. එතකොට සෙනසුරුට තියෙනවා ්‍රහමණ්ඩලේ රාසි දෙක්. එකක් තමයි මකර අනික කුම්බ. මෙ මකර කියන්නේ දැේ සෙනසුරු ඕනම ග්‍රහයෙක් ආකාර දෙකට ක්‍රියාත්මක වෙනවා. අකාර දෙකක් කියන්න හොදාකාරය සහ නරකාකාරය කියලාගේමු කො අපි. එතකොට සෙනසුරු හොදාකාරයට ක්‍රාත්මක වෙන්නේ කුම් රසියේ දි. කුම් රාසිය කවරුද දන්නවා කල ගෙඩියක් අරගත්ත කාන්තාවක්ගේ රූපයක්ත් තම කුම්ඹරාසිම් පෙන්න්නන්න. එතකට රූපයෙන්ම පේනවා බොහොම යහපත් තැනක් වතුර දයෙනවා කාතාවක් ඉන්නවා කළගෙඩියක් පිරිච්චේ කල ගියත් තියනවා ඉලඟට මකරය කියලා ගැන මකරය සත්වයක්. එතකො අගගූත සත්්‍යයක්ම මකර කියලා ැ තු මකරය කියලා ගැන සෙනසුරුට වායෝ ග්‍රහයකුට ච්චන හොට තැනක් නෙමේ. එතකොට මකරද සෙනසුරු ක්‍රියාත්මකරන ආකාරය ටිකක් දරුණුයි. කුම්බෙරිි ක්‍රියා කර ආකාර ටික් හොඳයි දැන් අපේ රටෙත් ලක්නේ කුම්බ ලක්නාධිපතිය සෙනසුරු තැම් මේ සෙනසුරු ගහයා අපිට ක්‍රියාත්මක වෙන්නෙත් මෙන්න මේ විදිහයට එතකොට සෙනසුරු පහුගගේිය කාලේ මකර රාසී ගිය අවුරු දෙක් දෙකා මරක් විතර දෙදාා ශවිශ්‍ය ජනවාරි වලින්ඉද ලම බලන්ට මේ සෙනසුරු මකර යකොට අපිට මොකද උනේ කියලා. මම එක කලින් කිව්වා සමහර එක අද්දී ලංකාවට සෞභාග්‍ය උදාවෙනවා දිය සේන කුමාරය පහල වෙනවා එතකට ලකාව බොහෝම ඉහ තත්වකට පත්වෙනවා රටේ ආධිපත්ය නීතිය වැඩ කරනවාගේ ගඇද මංගෝනයාවය එකක්ත් සිද්ධ වෙන්නේ. ඔය කක් අ සිදධ වෙන්නේ නෑ මේ රටයි පත්වෙන ජනාධීපතිවරයා ඉතාමත් අදක්ස අධදුර දර්ශීපාලගක් වෙන ගෙ මන්ද දස් ධහනමේද කිව්වා. විඩියෝති නබලන්න පුල. ර මංකවම මේ දෙදස් විස්ස විසිියක විසි දෙක කියෙන අවුරු දුවල අපේ රටේ ඉතාමත් අබාගගේ සම්පන්න කායයක් නම සෙනසුර ද බල මඟම මේ ගොට අාවේ මත්‍ය දයාබල් බලවත් වෙර කෙනෙක් දහා බල්ලවත් කාගවත් දේශපාන පතිරූපය අදධ්‍යිය බල්ලගේව කක්නේ මේකම රටේ තත්ත්වයගුව. මේ රටේ මේ වෙද්දි ඒක අන්න මේ දෙදස් විස්ස විසිියක විසි දෙක වෙද්දි මේ රට ඉතාමත් අස්ස නු ොකද ංකිවන සෙනසුහයා දොහයායනගේ ලංකා කේද්‍රෙ කුම්බලක්න ලංකාේද්‍රෙ දොස්ස න සෙනසුරුග. මයනවා එකට මේ සෙනසු දොලහ යන කාලේ අපේ රටට අන්තිම නරකයි. අපේ රටේ තියෙන දේවල් සියල දවල් නැති වෙන. දැම් බල අපේ රටේ කවදාවත් විච්ච ේවල්ද මෙන්න මේ වගේ දේවල් කියලා අපේ රට විදේශ විීම ඇති වනෑ දොල් හිගකර නට අප ට නිදහසගත්තද යිදලා යුද්ධ කාලවක් ඩොර් නැති උන්න යුද්ධ කරන්දිී අපට ොලති බවරතර. අපේ රටේ මොනතරම් අහේනික්කාවද එක්දාාස්ථමසිය හැත්ත අතර කලින් අප ටකයි කා පොලිම්මු ගැත්තිම වන. රට නමු දොලනගේ ඇති බුුණය කාල සිරිමව මදනී කාලී රටේ කර්මා හොදර දියුණ අය කාලි දශය නිස්පාදනය වැඩි වුණා රටේ බානය එක ඇති ුණයිවරම දෙයක් නමුත් මේක දො ග ඇ ව නිසුන්ට අ්‍යවශ්‍යද වල්ගේට ැරි වුන්න න ල පවගේ රුද ඇ දස්විස විසික දැ විසි දෙක වෙනකොට අපිට ඉතාමත් අනම අත්‍යවශ්‍යද ඇත්තම ඉන්දන. ඉන්ද අපේ රටේ නිස්්පාදය කරන්න ඉන්දනක්ට ගේන්න වෙන ඉන්දල ගන්න බැරි වුණ. ගෑස් අපේ රටේ නිස්පාදනය කරන්න අපිට අනිවාරෙන් පිින් රටින් ගෙන්න්නෙන ගෙන්න්න වුණ. එට අවසද අවසදරලු සරමගද හැත පහක් ෙතර පිට ගන්නන්නේ සියර විි පාක්කර රමයි මෙ මේ නිස්පාදනය කරන්න ඒත් ගේන්න බැහැ. අවසද ගේනුවත් අපිට සල්ලි නැ. ඒකට හේ තුළ මේ සෙනසුරු සෙනසුරු තමයි පාලකගේන්නේ. ගෝටාව රක්ෂ රාජපක් මහත්තයාව ගෙනාව සෙනසුරු තරක්න තවන් සරක්ග කියෙන. ටසහ ලන්න බුන් නාසෙල හටන ක්ෂයක් අතේ හලතමයි ගෝටාවේ මහත ෙන ට ගටාාව මත් ගන මේ වැඩසහන්න බලන ඒවගේ මේට ජීවත් න හටන ලක්ෂය හටන ලක්ෂ වි රක්නවේ දැන්ගේ හටනම ක්ෂේ හ අතරෙන් පීඩාවින්ද කෝටි දෙකයි ලක්ෂ විස්සක්. හැම පිඩාවිද ඒගොල්ල ඔක්කො පිඩාවන්ද. එතකොට ඒ සෙනසුරු දන්වන් දෙෙන විදිහේ. න්ුවන් ද ුවන් ො ර හැට ලක් ක්ට හ හය දනුවන් කර හමයි ගහ ේලා උඹ හැේ පෝ ට හ ුවන් කරන්න හයි ක්කටම මේ පරරික් දන ඒවාගේ ම ැනසුර පහ ක්ොම . වත් දෙවා. එතකොට මේ කො ුර ගන් කරන්න ම වක්වා. කොට ේ ොට ේරට ග්‍ර බද ීන ස. හ රදේ. ගේ ඉදන අර්බුදය ඒ වගේ බැස්න පොඩක් දැ අඩුවෙලාගේ ප්‍රසනයක් මේෑක ොනට පස්සල ති තන තාවකාලික පලස්සරක් හලතින ඊකට මේ විදුලි අර්බුදේ ිදුර අබරදය කියලා කියන්නේ බිදුලි බිල් වැඩවීම අර්බුදේ දැම් මගේ ගෙතරත් විදුලිබිල වැඩිවෙලා තියන පුදුමාකාරග නිහිතනුවත් වැඩිගානගේ ගෙන්න ැරිතන්න ලොක ගාගගේ වැඩිවෙලා න ති කරදනක න්ඩ මට වගේ මතම අනි ජනතාවට එතකොට මේ අුරුද්ධ දැන් මේ වෙනකොට බාන්්ඩ සේවන් මිල සීග්‍රෙන්න් ඉහලයනවා සෙනසුරු කෙමේ ගම අනුව. එතකොට දැන් සෙනසුරු ම මකර නිවර්ත වෙනවා ඔක්තෝපර මාසේ ඊට පස්සේ ඔන්න ඔක්තෝප්‍ර මාස මකර නිවෘර්තවරාට පස්සේ අර මෙච්චර කල් තද කරගන හිටපුදේවල් අ හිර නිිට පුදේව ද නේ මොනවද දැම් මිනිසු ඉවකග වාන්නේ ඔහේ බඩුමි වැඩිරුත්ක්මන්නන්නේ. ට නතත් කමන්න ලයි් බිල් වැඩිෙරුවත් කමන්න කොහෝමාරීවස කරන්නවා කියලා ඉන්නවට කටිය අන්න එහෙම ඉන්න කට්ටිය හිතරවා දැම් මේක හිටිය ඇති බලාගන්න හිටිය ඇති. දැම් මේක හරි ගස් සන්න ෝනේ දැන් මෙවුන් එලවන්්ඩෝන කියලා ආ හෙම තරවා සෙනුපු එක කරන්න සෙනසුරුමයි හිතන් පේ සෙනසුරු න මේ කරන්නේ මනිස්සුගේ මනිස්සුම කරන්න සෙනුම්ම නත නවතවත් කිය සෙනසුරු මයි සෙනසුරු පේ ඔක්තෝබර් මාසේ විසයක මකරයෙන් වූවක්්‍ර වැැගීමෙන් වත් වෙලා නිවෘතයෙනවා. අන්න සෙනසුරු කෙින් වෙනවා. මහජනතාව ඉස්සර හටෙනවා. අන්න දැන්ව අරගලයක් පට ගනන්තීරණින් දැම ඔක්තප ප්‍රමාසිය මැහරිනකට අරගලේ දෙවැනි අදර පටන්ගත්ඇ කිය ල පිදැක් සහර තැන්ගල අරගල කරනවා. ඕක හරියට පටන් ගන්නවා මේ ඔක්තෝප පරමාන්සි විසියගේ පස්සේ. තොකොට රටට නායකයින්ට දෙශපාලකන්ට අර ආයත්ත අර එඩියට බහිට බැරිකාලයක් කෙන පහු කාල ට කටි දක් නට පෙඩි හැංගිලා හිටියෝගක් කටි එලියට බහිට බර නටියෝගක්ට පාර හිව තාමත් සමරුට සහරු මක් කෙල්මට පලි හන. තව ඉස්සර හට ඒවාගේ වෙන්න පුළුවන්. හරි ඉති මේක කොච්චර මේ හිර කරගෙන හහිටියත් මේ අධආරක් සිත කලාපදාගන හිටියත් එම නැත්ත මොන්න හදිසිනී තිගෙනවත් ්‍රස්තවාදව ලැක්වීමේ පනතාරය මොනවගෙනාවත් හරියන්න නැහැ. මොකද මේ මිනිස්සු නැෙටිනවා මහජනතාව කියලා කියන්නේ හිතාව බලවත් කොට්ටාසයක්. මහජනතාව නැගී සිටිනෝ මහජනතාවට හිතන නගි සිට දෝන කිය දැම්මු හිට ඇදල වඩො නික හිතනවා ආං එහෙම හිතලා මහජනතාව පාරට බහිනවා මේ ඔක්තෝබර් මාසෙන් පස්සේ. එතකොට ඔක්තෝබර් මාසය ඉඳලා දෙදස් විසිතනේ ජනවාරි වෙනක සෙනසුරු ගහයා ගමන් කරන්න වකරේ. එතකොට ජනවාරි මාසේ දාහතය පස්සේ සෙනසුරු ඔන්න එනවා තමන්ගේ නියම තැනට තමන්ගේ ස්ක්ෂේත්‍ර රාසයයට අන්න මහ ජනතාව ජයග්‍රහණය කරන තැන. එතුර මහජනතාව ජයග්‍රහණ කරන කොටමකක්ද වෙන්න. එතන ඉඳල අවුරුදු දෙකක් විතර සෙනසුරු ගමන් කන්නවා කුම්ඹරාසී. මේ කාලේ ලංකාවට ජනතාවට හිත කර ජනතාව කැමති නාකෝ පාලගයෝ පත්ව වෙනවා පාර්ලිමේන් පිි ඔූවේවා චන් දෙකින් හෝේවා ඒ නායක්‍යෝපාලකෝ පත් වෙන. ඒගේ ජනතාවකමති පිරිසක්ග ැඟින්නේ දැන්වඔයින්න සහරදවිට නතාව කැමතින ජනතාව දන්න මු හොරු කියලා නමුත් චන්ද දින ගත්තතා පාලිමේතුට දැන් දැනගත්ත මු හරු කියලා දැන් එලවන්ඩ විදික් නෑනේ හැට එලොන්ට විදියවුත් නොවා ඒලවන දවස මුන් එලුන හරුට ලෝුන සේරම එතකොට දැන් මේ හොරා කෑම කියලා කියන්නේ හරි රසවත් කෑමක් මේ හොරා කනකොට හරීම ප්‍රනීතයික හරිම රසවත් ඒක නිසා හොරු හිතාගරන්න හරා කනකොට බොහොම හරි ජොලි කියල. නමුත් හොරා කාල ඉවර වෙලා මේක කාවුවද දිව ගණඩ බැරි කාල වෙනවා ඒ දිරවගණඩ බැරි වෙන්නේ කොයි කාලද අන්න ඔය එන කාල එතකොට සෙනසුරු හය කුම්බරසියනකොට සෙනසුරු ක්‍රාත්මක වෙන්නේ ජනතාවගේ පැත්තෙන්. එතොට ජනතාවගේ පැත්ති සෙනසුරු ඉන්නකොට හොරුන්ට අර තමන් හොරාකාපුවා වුවමාරන්්ඩ වෙනවා මේක කොම තරගන්ගර ම ති මරණයෙන් පස්සන ඉති අපේ තම යා මු සාම බ ැු හම ර බනන්න. නමුත් මේ මම කියන දේ අුව. මම කියන ශාස්ත්‍රයන් වුව මේ සෙනසුරු කුම්ඹරාස යන අවරුදු දෙක ඇතුළෙතියි ඔය හොරකං කරපුවා ආපහු දෙෙන්ඩ වෙනවා සමහන්ලාට. සමහල්ලට හොරකං කරපුවාට හිරගෙවල්ල පින්ඩ වෙනෝ. එතකට ඒක කරණ්ඩපුලුවන් නායගකෝ පත් කරගන්නවා ජනතාව. ඒක කර්ඩපුළුවන් ඉන්න අපේ රටේ. මංගේ ලතිය නමීට කලින් අනුෝකු මාර දිසානායක ජෙනරල් සරත්පොන්සේක රංජෙන් රාමනායක. සජිත් ප්‍රමදාස පාට්ලිී චම්පි කරනවක. මෙන්න මේවැගේ නාකීන්ට පුළුවන් මෙ වැඩි කරන්න. විශේසයම අනුරකුමාර දිසානායක ප්‍රමුක ඒ කණ්ඩායමට. ඒකනිසා ඉදියේ දී මේ මෙවැනි පිරිසක් අපේ රටේ බලටෙන් ඉඩදිනවා. මොනවක්‍රමයකින් හරි. ඒ මැවිල්ලා මේ හොරාකාපුයට ලබ නෞද්දේ සෙනසුරු කුම්බෙටාවට පස්සේ අනි වාර්යෙන්ම දඩුවන් විඳින්ද වෙනවා මයි. ඒ කවදාවත් හඟග මේ ගල හිතාගන්න මේක ප්‍රශ්යක් නෑ කියලා මේ රඩ ල්ලික සිං මහතය ජනාති පපති වනා දැන්මේ නඩ ඔක්කම ඉරයි රි දැන් ඔක්කම කේෂ යටපත් වනා දැඟගර පප්න්ගේේ අරමන සේරමන ගවරයිෙ හිත යුරන්න වා එන ඇදලා. ඒක නිසා අරමංගයන්නේ ලිපගිනි මොලවන කල් විතරයි කකුලුවෝ දියගෙලිය නටන්න ඊට පස්ස ලිප රත්තෙන කොට වතර රත්තෙන කොට මේ කොළ දන්නවා දැවැඩි හරිිය නෑ කියහිලා. ඒක නිසා සෙනසුරු කුම්බරාසිත ඇවිල්ලා. යවුද වෙල්ලා තික කාලයක් මේක පෙන්න්න ලගයා මේ චිත්‍රපටිය. දැ සැෙනසරු අපසරිය වක්ක්‍රවුණ අපසර යන වක්ක්‍රයෙනෝ ගැන් දැන් ආයනවජනවාරිී ආය ඇවිල් ආය පෙරෙනවන චිත්‍රපටිය. අර පහුගිය අවුරුද්දේ මේ අවුද්දෙ මුල හරියේ සැලසුරු කුම්බෙට ටි කාලකට ඇවිල්ලා තමයි අරගල ඉස්සරහරගරී. හැබැයි ඉසැරසුරු වක්්‍රවුණ හම සමහරු ුතු අරගල ඉතිවරයි දැන් ආයහරි කියයට හරියන්න තික කාලෙකට. ඒම රනි ලික සිකම හත්තයට දිගටම බල ඉන් බෑ මේ ආඩුුවට දිගට බලයයින් බෑ ගල ඔක්කොටම පස්සේ යන්න්න වෙනවා කියලාකිවේ ට සැසු කුම් රශ කොට න්න මේ විදිර රටේ දේශපාල තත්වය වෙනසක් වෙනවා. රටේ ජනතාවට සුකිත මුද වැඩ බ සැසුම් බටාව කියල හොඳ මක දයාගන්න ම කියන්න රටේ බඩුමි අඩු වෙ මේ ලයිට් බිල් අඩු වෙලා බදු බර අඩු වෙලා මිනිස්සුන්ට හොඳ ස කාලාබීලඉන්න හොඳද කාලයක් කියලා කියන්න. ටිකක් අමාරු ඉමේ කාලෙ. අමාරු උඩ අපිට අවුරුද්ධක් තර තිකක් දුක්කිඉින්ද වෙනවා තව කාලයක් ඇයි මේක නැවත හදන් ඩෝනේ දැ මේ එන්න පාලකයින්ට එක පාරට ඇවිල් අපේ රටේ සියලු ප්‍රශ්න විසි න්න බෑන. මේ රටේ ආර්ථක ගොඩන කණ්ඩ ඕන, මේ රටේ ුසි නිස්පාදන වැඩි කරන්න ඕන. මේ රටේ වැටල තියන කර්මාන්ත නැවත නගා සිත ව්ඩ ඕන මේ රට අහිමිලා තියන විදේ සම්පත් විදේස ධනය නවත ගේ ඩෝනේ දියකට මාසින් දෙකෙන් කරන්න බෑකාඩවා හන ක් ත ද ැවන පුළුවන්ද. ික් හතර කරන්න බෑගල පෙන්න්නනවාය මකද මේ රට එක ඩොල්ර එකක්ත්ආවෙ රලි ිකික්සිි හාව කියලා දැන් අර මංස්සලගේපු නායකෝ ආවත්තේම සමට පිටරට ඉන්නයි ඩොල්ර් හ වස් වයි ඒකන්නේ මම දන්න ගොඩක් උදවිය අපේ රටේ ලාගකෝ පිටරටඉවා ලක්ෂ තිහක් විතර පිට සේකන පිට පදි ලයි ගොල කවරුවත් ලංකාවට සල්ලි ව පව දග. සමට මේගොල අලුත් පාලනයක් අවුත් රටට ආර්ථික ගඩන ගොත්තුව. ඒරන්න සල් යොක්කොම වන්න පුලුවන්. ඒ එවහම සමටේ රටේ ආර්ථකගේ වෙන සක් ඇති වෙන්න පුළුව. එලකට රට ආයෝජකය සංචාරක එන්න පුළුවන්. අපේ රට සංචාරකව්‍යපරයෙන් හොඳ අදමක්ල බන්න පුළුවන් හරියට කරොත්තේක. එතින් අපේ රටේනිියල් ප්‍රශ්න විශ්නාගත්තවොත් එව කරලා රට ආර්ථගේයට හපතක් කරන්න බවා. ඒකනිසා මේ රට අවශ්චවෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලක නීති හරියට ්‍යත්මක කන්න පුුවන් පාලක. ැතුව මේ සප්පට විද්ජාධාන පාලතයෝ අරේරට හරියන්න. ි හ ි සි හතර වැරදන ර ි මහතර තිවුණ නති හරිරක ාම කරන්න තමන් ගටේ විධයක ජනාධිපොති. කියලා තමන්ට තිබුණ ඒ වැඩ හරිට කරන්න නොත් හය කරේනෑ ඕනද කරේ. හර පෞ්ගිය කාලේ වැරදි කරපු අයට ඇමතිකම් දුන්නා. ප්‍රාජ්‍යයමතිකන්දුන්නා. ඇමති කන්ඳුන්න. ඒේ වැරදිකරක් කයිත. ඔඒ නද නි දග ට නම්. ර හත නමත රසිකරග ොත් ගන්න ර හ ්‍රියාත්මක ව නැහැ රන් ික මික මහතගේ දුරල මනක තයි ර ික මහතගේ පොඩි වාසන අත්ති වන ටේ ජනධපතයවර ි කාලට ටික කාලය ඉදිරි කාලේ දීවර වෙනවා. ඒක නිසා දහස් විසින අවුද්දේ ජනවාරි මාසි හතය පස්සේ අපේ රටේ යම් විදි වි හාත්ම . ඒ සිටම ච ජ ෙනස් කරන්න න්නේ නම් පහුගේ කාලේ අරගලය ඇතිකරි සිිස්ටම් චේජ එකක කරන්න කියලා. එතකොට ඒ වන්න ගිහිල්ල උනේනේ අපස්සටාව දැන් ඒ අනිවාරෙන් වෙන්ඩ ඕනෙ දැන්ගේ සිිස්ටම් චේන්ජට දේශපාල පක් අනුගත වෙනවා දැනට තින විද් පක්ෂ දේශපලන පක්ස ඒ ිටම් චේෙන්ජ නුතවෙනවා අන්න අනුගත වන හම ජනතාව ඒවා වට ඒක රාසි වෙලා ඉදිරි අවුරුද්ධදී මිසි විදිහට ජනතාවගේ රජයක් පහිටවනවා. ඒෙ හඩපුුවන් දෙදස් ධහනමේදී ජනතා රජක් නේද පිටි වේ කියලාදස් ද. දෙදස් ධහනවේද ජනාතිපතිවරණයක් තිබ. අපේක්ෂකයෝ දෙතුන් දෙනෙ රගීපදන තරඟගට පිදිරිිපත් වුණා. ඒ ඒ අපේක්ෂකෝ ඒවුල්ලගේ පතිපත්ති වැඩ පිරිවල ජනතාව නිදිරිපත් කරා ගෝතාවේ මහත්‍යඇත දිරිපත් කරලා වැඩ පිලා ඒ වැඩ පිළිවල ජනතාව පිළිගත්ත ජනතාව හි ආහාහර කියලා. ඒක ජයග්‍රහණය කළා. හැබැ ඊන පරහෙම නමවෙන්නේ. ඊළඟ පාර ඒක තීරණය කරන්නේ පාලකවන මේ ජනතාව. වැඩ පිරිවල තීර්ණය කරන්නේ ජනතාව. ජනතාව තම ීර්ණය කරන්න කවද පාලිට පත් කරන්න කියරා ජනාව තයි ීර්ණය කන්න කවද පාලිමේ තතුට ගෙන්න කියලා. ඒක නිසා දැන්ඉන්න ජනතාව එදාට වඩාටික් සබුද්ධිකයි. තාමත් ඉන්න ඇති බුද්ධිය නැති අය. බුද්ධි නතිය අපිට හදන්න කවදාවත් දැන් ලෝකේ ඒවුත් බුද්ධිත් ජනතාවක්කිීම.ඒ බද්ධමත් ජනතාව මේ දෙදහස් විසිතුන අවුරුද්ධේ ජනමාරි මාහසින් පස්සේ. ද ර ගන්න කට සෙනසුරු හයා කුම්බරාසයේ ලංකාකේන්ද්‍රයේ ලක්ම ගමන් කරන අවුරුදු දෙක කාලය තුළ අපේ රටට යම් විදිියක වෙනසක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ වෙනස ඉස්සරහට ගෙනයාගන්නඩ පුළුවන්න. අපේ රටට වැඩි කාලයක් දරිද්‍රතාවේ පතුලේක විදිරලායින්ට වශ්‍ය වෙන නෑ ඒ එක නිසා රටට නායකයින්ට විශේෂයම මම ජෝතිරේක් මම කියන්න කැමති හැම වෙලා. දැංව රල්ිලික්කසික මහතලට පි දවසනකව හැමලා නතාව පැත්තේ හිට ගඩ කියලා. ජනතාව පැත්ත හිටගඩ කියලා. ඒ කවරත්යක පිගත්න ගෝටම හතරු යක ගෝටපේ මහතය ජනතාව පත්ත හි ගත්තන්නේ න නැත්තම් පහොරතා ආධරය නැති කරල මේ රසානික පොහරතාහන කර න නතාව පැතිේ දියනරක කද දුස්තර මහතය කිය ෙක අර ගම්දුර කෙනෙකු කියක් කර කර අන්තිමටේ රට කුසිරර්මාන්තය අවුදු දස දස් ගනත් ස්ස පැකු බා ිරුවන් ල ර කුසිිරර්මාන්ත. පල්ල හට ඇතල දැම්ම ඒ එක නමේ එතකොට ඒගේ නොයක් නොයක් උපදේශකන්න්නගේ අර කබ්ාල් මහත්‍යයවාගේ යගේ උපදේශකින්ගේ උපදස්සර්කන අපේ රටේ විදේශ සංජිත නැතිකර කෝටාවේ මහත්තවය. දැන් එරා කබ්්‍රාල් මහත්යකෙන් හනවා මේ අධදේ වේදියෙක් ඩොලල් ප්‍රශනයතන ැකි පශන ොල් අපට ොර්තන ොලති නයවකිවා දැන් අද නැවකට ගෙවට සල්ලිනේ අපි ට නැවක් ඇවිල්ල වරය වටේ කැරරි කරගන්න සල්ලිගවනම්ාන්න. මේ රට කුරුත් ආධර මේ නයිත දෙන්න දැ ආදාර දුන්න නයිදෙන්නේෙ ැන ිකව මහත මහම ඩම් ්‍රේිගෙන මංගේගල ොල් ිය දෙදක් නවා ඒවා නයි වලටවඩ ආධර ඒයන්නේ ජාත්‍යන්තර හැම රට ගින්ම්ම දෙන ආදාාරයක් එක කරටවල්ලට තැන් අපිත්තු ඉගන්නට දෙ සල්ලි ැන් අපේ ගෙදර ඉස්සරාතින මේ කාසි ඉටිකක්්දාල කෝප්ප එක මේ හිංගලනෙක්කව තදිස්සියට ෙදර සල්න්නත අරින් ටක්ගාරඋපියල්හ විස්සත් දෙනවකි ඒවාගේ ඇමරිකාවාගේ රටවල් ඉංගලන්ති ජානවාගේ ටවල්ලත් ඒගේ මේ ලෝක අ නැතුබ කණ්ඩ වැරුවරකුට දෙන්නස්ටම ගතින ඒකතමයි දැයින්නේ. ඒක අපේ රට ඔහම කාලා හරි යන්න නෑ. අපේ රට දැ හිි ඩුන අපට කාගව යෝනෙත් නෑ අපේ රට නැග හිටින්න පුලන් අපේ රට ශක්තියතියන සම්පත්තියනවා. එතකොට මේ අපේ රට කියන්න ඉතාමත් ශවාසනාවන්ද ස්වාභවික සම්පත්තියන රටක්. අනි රටවලට වගේ කරදර අපේ රටේ නැෑ. එඒඒ රට මේ හරිට පාලන කරන්න පුළොන් පාලගෙක්කම යවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අවුරදු හැත්තහතර තිස්සේ අපේ රටේ නිදහස ලබල අපිට හරිහම පාලකෙක් පත්කරගන්න හම්බුනෑ මොකද සෙනසුරු කුම්රාසටාව දෙපාර ඒක හැත්තහතරින් පසි දෙපාරක්කාවා. ඒ දෙපාරම අපිට වැඩි කරගන්න හම්බුුණනෑ. මීට අවුරදු තියකට ඉස්සල්ල එක්දාශනමසය අනු තුනේදිත් මෙගේ තත්වයක්කාවා. ඊට අවුරුදු තියකට ස්සල්ල එක්දදාශනමසි හැටකරන්වලදි එනි ත්වයක්කාවා. සෙෙනසුරු කුම්ට නමුත් අපිට මේ වැඩේ කරගන්න හම්බුන්නෑ. ඒ වෙලා අපේ රට මිනිස්සු ගැන දැනුවත් වෙලා හිටී නෑ. නමුත් අපේ රට මිනිස්සු දැන්ක් දනුවත්වෙලා ඉන්නවා දෙදහස් විසිතුනේ සෙනසුරු කුම් රසිය එනකොට මොකද්ද අපි කරන්න ඕන කියලා. එතකොට දෙදහස් විසිතුන අවුරුද්ධ කියලක කියන්නේ අපේ රටේ ඉතිහාස වෙනස් කරන්න පොළොන් අවරුද්දක් වේ. සෙනසුරු කුම්රාසිය ඇවිල්ල මේ කරන පෙරලිය අපේ රටේ අනාගතය තීරණය කරාල. ඔබටත් යහපතක් වේවා කියලා රටත් යහපතක්වයවා කියලා. ඒා කරන ර බ ප චදර ත ).